නමුතස්ස භගෙවතුෝ අරාතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගෙවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගෙවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ චත්තාරිමානිපුන්න කම්මානිී මයා සයං අභ්ඥා සච්චිකත්වා අවේදිතානි කතමානි චත්තාරි. අත්තිපුන්න කම්මං කන්නං කන්නවිපාකං අත්තිපුන්න කම්මං සුකං සුකවිපාකං අත්තිපුන්න කම්මං, කන්න සුකං, කන්න සුකවිපාකං, අත්තිපුන්න කම්මං අකන්නං අසුක්කං අකන්නා සුක්කවිපාකං,කම්මං කම්මක්කයාය සංවත්තති. අඩුගාන උපමාමක්කත් කරන්න බැරිතරන් මේ සංසාරයේ බිහිසුනු බව ඔබට මට පහදාදුන්. අපගේ එකම ශාස්ත්‍රෘූ වූ ඔබට මට පහදා දුන් අපගේ එකම ශාස්ත්‍රෘ වූ සම්මා සම්බුද්ධ සර්වච්ඥයන් වහන්සේට නවස්කාරවේවා. මෙ අවස්සාාවට සහභාගි වෙන මෙ දෙසුම ශ්‍රවණය කරන සියලු සැදැහැති පින්වත්නි පින්වතියන පින්වන්ත දෝ නිපුතේ මේ ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් නිරෝධගාමනී පටිපදාවත් බඹයක් තරං වූ සරීරයේ තුළම පණවන බව භාග්‍යතුන් වහන්සේ තැනක වදාලා. පින්වත් හම් ලෝකය ෝකය කියලා අපිට කිව්හම් මතක් වෙන්නේ ක්කුපෘත්තිවිය ඇත්තං පෘතිවියෙන් එහා තියන ග්‍රහ ලෝකත් එෙක් එකතුකරගෙන චක්‍රාභාටයෝ වගේ අපි කියනෙව තිනවා. අරි ලෝකයේ කිව්හම් මතක් වෙන්නේ මේ අපිට පරිබාහිරව තියෙන එකක් අපි ඉන්න ලෝකය ඇතුළ කියට තමයි සාමාන්‍යෙන් අපේ දැනු මේ සහපේ අවබෝධය බහුලව තියෙන්නේ ඒත් මේ දේශනාව බුදුහාදුරු අධාරණ නෑ ලෝකෙ තිෙන්න අපි ගාව කියලා එනම් අපි ලෝකය ඇතුළ ඉන්නවනෙමෙයි ලෝක අපි ඇතුළේ තියන්නේ කෙර දේශනා කර පුදුමකතාවක්නි කෙරපට හිතේ මොකද අපි ලෝකයේ ඉන්නවනෙමෙයි ලෝකේ තියන්න අපි ඇතුළි කියලා සරලව අපි තේරෙන භාාවෙන් කිවත් පින්වත්න මේ සංසර පුරා අප අපේ මනසට පිළි ගත්තා අත්දැකීම් රැසක් විදිහටයි එළියේ තියන දේවල් අපි දකින්නේ. එලිය වෙන දේවල් අපි දකින්නේ. එන එකනෙකාට සාපේක්ෂව ලෝකයේ දකින විදි වෙනස් නේද. එන ලෝකයේ කියන්නේ පුද්ජලයාගේ මනස තුලබූ ව පුද්ජලයා තුළබූ අධදැකීම් සම්භාරයක් මනේද බලන ේදේසනව කච්චරය අත්ාර්ථවාදකකි. ලෝතුරා බුදුරු ලෝකට පහළ වෙන්නේ. ඔයා පිහිතං ඉන්න ලෝක ගැන කියනවට වැඩි කතාවක් මේ ලෝකට දිරිපත් කරන්න.මිනිස් සුවිතනම බුදු දහම පන්සල හා මුදුරු මේ අවස්සා අපිට මොන ගැහෙන්නේ අපේ ෙඩ හොඳ කරගන්න. අපිට සල්ලි හොයා ගන්න කියල දෙන්න. අපේ ළමයිකී කරු ළමයි කරගඩ. අපිට මේ ආර්ථික ප්‍රශ්න වෙලාව දදි විසිඳ ගණන්නඩ උදව් කරන්න. එතකොට රටේ දේශපාලන ප්‍රශ්න විසඳන්ඩ ඔවු ඔ වගේ මිනිසුන්ගේ සංකල්පතියනවා. නමුත් පින්වසන ලෝතුරා බුදු දහම පහළ වෙන්න එතරන වෙයි ලෝතුරා බුදුරු ලෝකෙට පහල වනේම මේ සසර ප්‍රධාන ගැටලෝ විසදන්න. නිවන අරමුණ කරගෙන නිවන අරමුණු කරගෙන කුසල් පුරණ ලෝකයක් ගැන කියලදන්න. එතකොට මේ රෝග නිධානයට බෙත් කොළොතුන් අතුරු ආබාද කොහොමත් හොඳ වෙනවා. රෝග නිධානය කිවමනවද ලෝබ අන්නහාරි දවේශමෝහ ලෝභ දේශ මෝහොතමයි රෝග නිධානය හැබයි රෝග නිධානයට කරන්න නැතුව ලෝකයා අතුරවාවාදොලට පෙත් කරවා ඔොන්න අතුරු අබාද දෙැමයි කියන ප්‍රශ්න ඔක්කමටික මිනි සුර තිීරමාණය ප්‍රශ්න කර ාතිය යොකමතුරුවා බාද. ඒනං ඔය අපි බලාපොරොත්තුවන දේවල් ප්‍රශ්නටි කොක්කොම විසඳීලාන එතං ඒ පශ්න පසනු නොවන විදිහට දකින්න පෙළබෙනවා නිධානය සුව පත්වනුත්. එතුකට පින්වත් නං සත්හට වන බවදුකට වෙදානං මේ සත්‍යයාගේ භවය නම් දුකට ධර්මය නැමති අෞෂද දම් මෞෂද සමන් නත්තිී ඒතන් පිබතභික්කවේ මහනනී ධර්මය හා සමාන, ෂයක් නැත ඒ පානය කරනු මැනවි කියලා බුදුරු අධාරපු කතාවයි අපි ඉතාම හොඳින් අදේනය කළ යුත්තේ. ඒ උතුමන් වහන්සේ වදාරපු දේශනා අතරින් අදාපෙබට කියා දෙන්න බලාපොරොත්තුවෙනවා මජ්ජිමනිිකායේ මජ්ජිම පන්නාසකයට අයත්න් කුක්කුරවතිය කියන සූත්‍රය. පින්මත්නයේ සූත්‍ර දේශනාවට අනුව භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ සර්වචඥයන් වහන්සේ බුදුපියාණන් වහන්සේ එක කාලෙක කෝලිය ජනපදේ හලිද්ද වසන කියන කෝලිය නියම් ගමේ තමයි වැඩ සිටිය. පින්වත් ඔය සාහක්‍ය කෝලිය කියන කතාව බොයිට කරින් හල තියෙනවා කෝලිය යන්න කියලා කියන්නේ අසෝදරා දේවිය නැත්තං අනි පැත්තෙන් සිද්ධාර්ථ බෝෂතාණන් වහන්සේගේ මව්පාර්ශවය ඥාතින් ඉන්න පදශයක් විදි ඉ එතකට හලිද්ද වසන කියන කෝලිය නියම් ගමේ ඒ නියම්ගම මේ කහපාට රෙදි ඇඳගත්ත මිනිස්සු නිතරම නැකත් ක්‍රීඩාවෙන් වල නිර්ත වඩ යොදාගත් ස්සානයක් විදිහයට කියනවා එතකොට ඔවුන් නැකත් ක්‍රීඩාවන් ඉවර වෙලා ගගලඟ මේ ගමට නමක් තියල තියෙන වලු හලිද්ද වසන කියලා. තින් එතකොට ඒ ගොදුරු ගම කරගෙන හිපින්ඩ පාතය වැඩම කරමින් බුදුපාණන් වහන්සේ වැඩසිටිය කියල තමයිම සූත්‍රය සඳහන් වෙන්නේ. පින්වත්න එහි විහාරයක් තිබුණු බව සඳහන් වෙන්න නෑ නමුත් බුදුරුන්ට සුදුසු සේනාසනයක් ඒ ස්සානයේ එබන්ඳු තැනක උන්වහන්සේ වැඩසිටිය බවක් තමයි අපිට සත්‍ර දේශනාව අද්‍යනයේ දී හම්බ වෙන්න ුදුරජාණන් වහන්ස එහි වැඩඉන්න කාලේ ගෝවෘත්ත සමාදන් වහ කෝලිය කියලා පුත්‍රයකුයි සුනකවෘත සමාදන් වූ සේනිය කියලා කෙනෙකුයි මෙ මිත්‍රය ෝ දෙනෙක් භාග්‍යතුන් වහන්සේ ගාවටාව පින්වත්නී ගෝෘත්ත කියලා කිව්වේ ගවයෙක් වගේ ජීවත්වෙන ොක රුත කියලා කිවේ බල්ලෙක් වගේ ජීවත්වෙන මෙ දෙදෙන පුංචි කාලෙද ලම යාලු මේ බල්ලෙක් වගේ ජීවත්වෙන කෙනා සාමන්‍යෙන් එයා කරන්නේ ස්වාමයාගේ සමී පේදිවින් පස්සෙන් බුරපුුරා යන එකක්නේ කට මේ යා ඒ වගේ හැසිරීම් දක්වනවා ඒ වගේම දෙ අතින් අද දෙකෙම ූරනවා ඔලෝ හොල්ලනවා බූහූ කියන හඩනාගෙනව අතපාය කුලෝනවා බල්ලෙක් වගේ මිඩු පරිමසා කරනවා. එතු ගෝබෘත ආරක්ෂා කරන කෙන හරකෙක් වගේ ඉන්න උත්සාහ කරනවා ඔලු අන්තියාගෙන වල්ගේයක් බැඳගෙන හරකෙක් වගේම තනකොල කනවා නිරුවත්ව ඉන්න හරක් ඇඳුම දිනවේ. එහෙම තමයි ඉන්නේ. බලන්න මේ එගොලෝ පිළිගත්ත නැත්තන් සරීරයට දුක්දීම තුළින් සසර දුක් කෙලවර කිරීම පිළි බඳ ඉගැන්ූ මොකක් හරි දහමක අනුකරනයක් තමයි ඔවුන් විසින්ම සිද්ධ කරන්න. පින්වත්නී මෙෙම ඉන්නකොට මේදින්න බුදුරජාණන් වහන්සේ හම්බුවෙන් දැවිල්ල කතා අබස් කළා. කතා කරලා අර ක බස් කරලලා තිද බල්ලක් ඉන්න කියෙන බල්ලවගේ කිලලලා පැත්කටරුුණා හරක්කා වගේ ඉන්නෙක් කියෙන එයා කතා කලා කතා කරල කිව්ව මේ කෞද මේ කතා කරන්න දැම් පුන්නන පුන්න කතා කරල කියෙන වාමී සේනියය ඉන්නවනද මෙසේනිය මේ සනිය දුෂ්කර ක්‍රියා කරන කෙනෙක් දුෂකර ක්‍රියා කරන කෙනෙක්ු එයා මේ සේණිය සාමයණී මේ බිමදා පවා තමයි කන්නේ ඔහු බල්ලෙක් වෙලා බිමදාපුවා කකා යා යම් කිසි බෘතයක් පුරණවා කියලා කිව්වා. එතකොට ස්සාමණී දැන් ඒ විදිට මේ බලු හැසිරීමත් දක්වන මගේ යාලුව ඉන්නවනේ ය මැරුුණම කොහෙද උපදදින්නේ කොයි උපදින්න පුළුවන්ද කිය බොහ ගෞරේහ බදුිාණන් වහන්සේ මේ පුන්න කමණන්නන්නේ කමන්න ඒ ප්‍රශ්නය පැත්තකද බිචාවේ ඕකුම හන්ඩෙපා කියලා කිව. නෑනෑ ස්වාමීන එම කියන්න දෙපා මේක මට කියල දෙන්න කියලා ඇත් ඇැහවා බුදුපියාණන් වහන්සේ නෑනෑ නෑනෑ පුන්න ඒ කමන්න එක කමනෑ ඒ හන්ඩෝනෑ කියලා කිව. තුන්ගනි පාරත් ඇහවා නෑනෑ ස්වාමී හෙම කියන්න දෙපා මට පැහදිරිි කරන්න කියලා කිවවා. බලන්න මේ පරිගත්නී බුදුපාණන් වහන්සේ. ඒ හැසිරෙන විදිහෙම්ම පුන්නට තේරන මොකහරි මහරි අයපතක් තමයි තමන්ගේ යාලුවටවෙඩ තියෙන කියර. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ. කරදිර කරනවන කොච්චරත් කර්දිර කරන හිද එහ මං ඔබට කියන්නම් කියලා ප්‍රකාශ කරන්නම් කියලා දේශනා කර පුන්න මේ ලෝකෙ කවුරු හරි මේ බල්ලගේ හැසිරීම අනුකරණය කරගෙන නිතර ඉන්න වනං බලුසිල්න බලුසිල් කරතින අදහස් කරන්නඉති බල්ලෙකු ආකාරයකට හැසිරමින් යම්ගකිසි පෘතයක් කිරීම එහෙම කවුරුරි ඉන්නවන ඇති නිතර තර බල්ලගේ වේසය මනං අරගෙනි ඉන්න එති නිතර නිතර බල්ලගේ හිතනම් මනසේ වැඩ කරන්නේ ඉතින් එහෙම ඉන්න කෙනා බලු ආකල්ප අනුව ඉන්නකොට මරණින් මත්තේ වෙන කොහෙටද ඉතින් යන්නේ බල්ලංගෙම වාසයට තමයි යන්න එමකදම කිවේ ැල්ලියගේ ඩගිල බපධිනමයි කියලා. එවුුණට එයාට තියනවා දැක්මක් මොකද මම් මේ සීලේ මම්ම මේ ආරක්ෂා කරන තාපසකමින් මේ බ්‍රහ්ම චරියාවෙන් දෙවියෙක් වෙලා යම්යම් දෙවියක් තත්වයට එක්තරා දෙවිය තත්ත්වයට පත්වෙනවා කියලා මිත්‍යා දුෘෂ්චික දහසක් තමයි පින්වත්න මෙ මනුෂර තියෙන්නේ බදුහාමුදුර වදාාරණන පුන්න මම මිත්‍යාදෘෂ්ටිකයාට ගති දෙගක් කතුරින් එක ගතියක් තමයි වෙනවා කියලා දේශනා කරන්න. මකදද එක්කු නිරයට යුව නැත්නම් තිරිසං අපායට යන්නුව ඔය දෙක වෙනස්නට යනක මිති්‍ය දෂ්ි පේනවානද පින් වත් මිති්‍ය දෂ්ි ක් . ඔය ඒකන දැංවය දැන් අලුතින් සමාජ හරියට මේ තෙරුවන් දහම භේචනය කරන නොයකුත් පදනවක් නැති කතායනකොට තේරුම් ගන්ඩෝඩ ඒ මිත්‍යා මතවාද හිතට ගැනීම මිත්‍යා මතවාදවර එල්බ ගැනීම යථාර්ථය සොයන් නැතිව කටයුතු කිරීම තුල අපට සිදද වෙන පාඩු පින්වත්නී අපිටටදවාසගේ යනවනිද. එතකොට ගිහාම ස්තීරවම නිරේ වැටෙනවනම්. මොකක්හරි ඒතුක එක වෙනස්වු තිරිසනෙක් කළ එපදිනවනන් තර ැදරක වන්තග. පිංවත්න එහෙම දේශනා කලාට පස්සේ බල්ලෙක් වට තමයි මෙයා සුදුසුකන් නමුත් නැතත් නිරයට හෝ යනවා මේ තියන තත්ත්වය නිසා කියලා දේශනා කළා. පංවදේ තොකොට මේ සේනියට මේ ඇහුුණ ඇන්ඩුවවා කඳුර හෙ හලා ඇඩුව. වත්ේ ලබදුපාන් වහන්සේ. අර හරකෙක් වගේ ඉන්න. හරකෙක් වගේස් ඉන්න පුන්නට කිව්ව පුන්න? දහාමුදුරු පන්නට කතා කළ පුන්න කමක් නෑ ඔය පාශ්නති බිච්චය මගින් ඔය පශනයහන් දෙපා ම කිව්වනේ මංහෙම දේශනා කලානෙ ගේ මංකෝක ඕක උත්තර දෙෙන්න බෑ කියල ම ඔබට කිව්වන කියලා බුදුපාණන් වහන්සේ එහෙම ප්‍රකාශයක් කරනවා පස්සේ මේ මනුසය කියන ස්වාමණි මම ඒ විස්තර කිරීමට නෙමේ ස්වාමයනම අඩන්නේ ම මේ බල්ලෙක් වෙලා සමාදන්වෙලා සාමයණි මම සාමයනිි මම මම විපතක් කරගත්තා කියලා මට මගේ බලාපොරොත්තුව කඩවීම පිළිබඳව දුකක් තමයි තියෙ කියෙ බලටක තනුත් හ ුද්ධමත ලා න දුව මුදු තුරුව නි සාටන නෙයි මේ මටවැෙන්ඩ යන දේගෙන ඉතල මට න්නේ. ඉටවස් ඇහුවා සාමේනී යාරකෙක් වගේ හැසිරෙන මගේම යාලුවයින්න ඕොනේ. එයාට මොකද වෙන්න යා හරකවගේ වන්නේ තරන්නේ. ඒයාගේ ඒම් උපත්තගොහෙද පරලෝකොහද. එ බුදුහන්දුරුවවදර නෑසේන දැන්ිතින් අර අරකට උත්තරදලා ඔබ කොච්චර පාසුට පත් වුණාද ඒක නිසා මේකට පිළිතුරදෙන් දශ්‍ය නෑ කියලා. නැනෑ එහෙම කමක් නෑ ස්වාමිණි දැකටත් උත්තර දෙන්න කියලා. තුන් වතාවක්ම එල්ලීම් කළ. ඉලීම් කලාට පස්සේ බුදුහාමුදුරු වද අලා පින්මත්න්නේ හරකවගේ නම් ගොඩක් කල් ඉන්නේ. හරකවගේ නම් ගොඩක් කල් ඉන්නේ. හර කෘතයක් නං ඒ මනසනං ඔහගේ මනස වැඩ කරන්නේ ආයිතිං හන්ඩ දෙයනෑ. ේකාන් තෙෙන්ම හරග්‍ය වාසට ඒ කියන්නේ එල දෙනකු ගොහෝ මේ දෙනකුගේ කුසකට ගමන් කරන්න හට සිද්ධ වෙනවා කියල දේශනා කළා. එවගේ මොහුට මේ මම දයට හිට පුහම ම හම ෝකයයි දීවිලෝකයයි කිය හුට තියනව නයම් කිසි අදහසක මිති්‍යා දෂ්ටියය ඉතින් සේනය මිත්‍යා දුෂ්ටිකයාට තියන්න ගති දෙකයි කියෙන නැමත අරකතාවත් දේශනා කළ. එතකොට ගෝෞෘතය ආරක්ෂා කරන කෙනා හරක් අතරට යනයක තමයි එකන්ත වසේම සිද්ධවීමට නිය මිතයි වගේම නිරට නෑකම් කියන නිරට ගමන් කරන්න සුදුසුකන් තමයි ඔදකින් එකට තමයි මෙබඳ පුද්ගලෙකට ආහැකිවතියනික දේශනා කළ. එතකොට තින් කෝලියත් අරන්න පටන්ගත්තා. කෝියත් අනන්න පටන්ගත්ත. පසේ බුදුමන්දුරු අදාල ඇතින් ඕක මං අක මැත්තෙන් න බැහවුව. නෑනෑ ස්වාමීනේ ඒ දේශනා කරට නෙමෙයි මම අඩන්නේ මම මට සිද්ධ වෙන පාඩුව ගැන හිතලයි අඩන්නින් තේරෙන ඔර්මක පිළිගත්ත කියන එක. පින් අත් මෙන්න මේ විදිහයට තමයි. බදුරජාණන් වහන්සේ යට පිළිතුරු දුන්නේ. ඊට පසේ බුදුපාණන් වහන්සේ දෙදනාටම කරුණාවෙන් පික්මත්න දේශනා කලා මෙහෙම පුන්න මේ ලෝක කර්ම හතරක් තියෙනවා. බුදුන්දුර පැහැදිලි කළලා මොකත්ම හතර කර්මයක් කලුයි විපාකයක්ත් කලුයි කර්මයක් සුදුයි විපාකයත් සුදුයි. එගේ කළු සුදු කර්ම කලු සුදු විපාක සහිත පුුණ ඒ වගේම තමයි කළුත් නොවන සුදුත් නොවන කළුත් නොවන සුදුත් නොවන විපාක ඇති කර්මශය පැත්තට තමයි බර එබඳු කර්මද තියෙනවා කියල දේශනා කළා පුුණ මොනවදමේ කලු වූ කලු විපාක ඇති කර්ම පහතන බලන්න මොනවදමේ කන්නං කන්න විපාක අො ව කලු විපාක ඇති කර්ම කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පංවති මේක කියන මේෝක පුද්ගලේක මේලෝක පුද්ගලේකු දුක් සහිත වෙච්ච දුක්සහිතවෙච්ච කාය සංස්කාරයන් පැස් කරගන්න එක ඇනම කද පවති මිතන අදහස් කරන්නේ යි සිද්ධ වෙන අකුසල් වචනයෙන් සිද්ධ වෙන අකුසල්. මනසි සිද්ධ වෙන අකුසල් දැතකොට බුදු දහම දස අකුසල් කියල දහයක් විස්සර කරන. පංවතිතු කරේ දහය ැකයින් සිද්ධෙන අකුසල් වලින් අකුසල සාගතකාය සංස්කර් මනසිං සිද්ධ වෙන කරම වලින්. මනෝ සංස්කාර මනස් සංස්කාර එවින් වචනෙන් සිද්ධ වෙන කරමෝලින් වචී සංස්කාර ප්‍රැස්සෙන බව අපි තේරුම් ගණඩ ඕනේ. එටකට පින්වත් හිතන්න දැන් දුක් සහිතයි දැන් සතෙක් මරණයක සැප සහිත වැඩක් නෙමෙනි සතෙක් මරන්ඩ රළුවෙඩ වෙන කේන්තිගණ්ඩ වෙනවා. තකට ඒ දුක් සහිතයි හොරගන් කරන එක බයින් කරන්ඩ වෙන්නේ එතකොට ඒ දුක් සහිතයේ ඒ කර්ම කරනකොටත් දුක් සහිතයි මනි විතටිය ඒ සැප සතය වගේ කිය පමත්න මේ කයින් සිද්ධ වෙන අකුසල් පුද්ගලේකු වැරදි කාමසේවනය මිනිෙකුට පීඩාවකින් කරන්න වෙන එහං එක දුක් සහිතයි ප්‍රතිඵාලයක් දුක් සහිතයි ඒක ොතනක කො බුරු කියනෙක් මනි සැපෙන්ද බරු කියන්නේ බොර කිය මනිහට ලක යයක්තින එක අහුනොත්යෙම කියලා කියේලන් කියන කියෙනටයම් පීඩ වක්ති. හළු වචන කියන්න පුළුවන්ද හි නාව වේ බැහැ හිතන නොඩ දොර ඉන්නක් කියනට ඇත්තු හිතන්න ප්‍රීතියෙන් යි කෙලද පින්වති ප්‍රීතියක්ගේ පෙවුණට එකම පීඩාවවා බලන්ට නිහට වන්න කෙනෙක්ට මොන තරන් සැන සිල්ලක්ති ද කියෙනවා අනමශලෙස කතාන කරන මනි සට. න දුක්සාාගතයි එක මෙහිමිතමකු දැඩි ලෝබය සැපසාගතයිද ආසවල් පස යනෙ. රම හිතන්ගන්න එකක පුදදුම සැ පක් කියලා නොපිගත ඒකතුර රිදවීම දුක පීඩාව අසහනකාරී බව ඉචුකට ගන්නකන් අසාහනකාරය ටකට ගත්තහම බලාපොරොත්තුනු තර ට ලබාගත්ත මනෝ භාවේ තියාගන්න වැැරිකමක්තියෙන. එනං දුක් සාගතයි හිතකට තරහාව කියනෙක සැප්සාගතයිද න නැපි දෙකන ඇනෙදිර සතුටින් තරගතකවර එ නැනේද. න කවර නම් මේ සතුටින් තරහගන්න කෙන අපට කියන්න ඕ. පින්මත්න තරහ කියන්නම දුක්ෂසාගතකක් ගැටනම කියන්නම දුක්සාාගතකක් අක මැත්ත කියන්නම දුක්සාාගත එක. එතකොට පරදි දැකීම මිත්‍යා මිත්‍ය මත දැරීම දැම මේ පේෙන්නද පුන්නයි පුුණන්නයි සේනය දෙන්න සැපත්දවෙදින්නේ. පින්මද මේ විදිර ගත්තහම මේ මං දස අකුසල්ම ඔබට දැන් සරලව විස්තර කලා බොහොම කෙටියෙන් දුක්සාගතයි ස්තීරයි මෙ බඳු ක්‍රියා කළාම ඒ පොද්ජරයා මරණින් මත්තුූ ඒ ආන්තේම දුක් විපාකම දිනවාමයි. නරයේ උපදිනවාමයි. මෙ මේ තත්ත්වය තමයි පුන්න ලෝක ස්වභාවය කර්මයහිතුවෙන් සත්පයෝ උපතට පත්වෙනවා ඊළඟ තත්වයට පත්වෙනවා පරලව එළඹුණම ඒ කර්මයට අනුව තමයි පැහට ගැලපෙන්ට තම උුගේ ඉළඟ ගතිය තීරණය වෙන්නේ කියලා පින්මති දශනා කලා යොකෝු කනුත් ඔබ අහලා ඇති ඔය චුල්ලකමේ බංග වැනි සූත්‍ර දේශනාවල භාගතුන්නාහසේ දේශනා කරන මේ සූත්‍රේදිත් ඒවාම් පහම්පුන්න කම්ම දායාදා සත්තානි වදාමි කර්මයම තමයිම සත්‍යයන්ට දායාදේ වෙන්නේ කියලා දේශනා කලා. මේ දිහට පුන්න කලු කලු. ෘශ්ණ වූ සිංහලෙන්කිවත්ය කලු වූ ඒවගේම කලෝූ විභාග තියන කර්ම තියෙනවා කියල දේශනා කළා. පින්වත්න්නේ ඒවගේ තම අපි දැන් දෙවෙනි කාරණාවට යමු සුතු ඌ සුදු විපාක ඇති කරමෝනවද දැන් පැහැදිරි නේද අර්කාතාව ය පැත් මොකක්ද සිතින් කයින් වචනයෙන් කුසල් කරනකයක් දැන් හිතන්නක සත්තු ආරක්ෂාක් කරන සතක්ගේ පණ බේරගන්න වට ජීවිත දානය දෙලා කෙනෙක් එක ප්‍රීතියන්නේම දෙකරන්නේ සතක් බේරගෙනත් කල්පනනා කරන්න නැද්ද මං අද මැරෙන්ඩයන කෙනෙකුට ජීවිතය දුන්නේ කියලා. තව කෙනෙ දේවල් ආරක්ෂා කරන කෙනට ප්‍රීතියක් නැද්ද මංම මහපොලව කාටවත් කරරයක් කරන කියලා. පින්වත්න දෙැහැමින් තමන්ගේ ජීවිතය ගිහි ජීවිතය ගිහි කෙනෙක් විදිහයට තමන්ගේ බිරිඳට සැමියට අවංකව ජීවත්ත වන කෙනෙුට නැද්ද හ පවල් ජීතය ගතරීම පිළිබඳ ප්‍රීතිය ඇහැ පෙනවන්නේ කන පෙනවන්නේ නහය පෙනවන්නේ දිව පෙනවන්නේ සාරීර පිනවන්නේ කාටවත් කරදරයක් වෙන විදිර නෙමයි කියලා අවබෝධීන් කියලා යාමකිසිකෙනකොට තරෙනවනම් ඒතුර නැති අම ප්‍රීතිය. පංමත්න ඇත්ත කතා කරන මිනිට මිහිරි වචන කතා කරන මිනිහට අවශ්‍යදයට විතර කටාරෙන නි ොහතකම හ වේ ෙම. කතා කරනව නං දැහැමි කතාවක් නැත්තං උත්තුම් වූ සිතවිලි මව මෙන් හඩවෙ එකනක දැහැමි කතාවකින් හෝ ආර්රිතුෂ්ණම් භාවයකින් ඔය දෙින් ඉඩිකි වේදක නඩිකි වේ ඒහම් පවත්න හරිම පැහැදිලි ඒවහරි සුදුයි එහරි කරනකොටත් සතුටයි සුදුයි එ කලු නෑ ප්‍රභාශනහි කට වගේ ප්‍රතිඵලයත් ප්‍රභාශ්රයවායි කියෙනකමතු කතාාවක්න්න බෑක අපට පිළිගණඩ වෙනවාම් අපේ සාමාන්‍ය අබෝධරත් පිග්ඩෙන් නැති පිළිගඩෙනම් එදර පෙන්වත්න දැඩි ලෝබයෙන් අඩුවීම ඒවගේ මෛත්‍රිය කරුණාව දැක්වීම යගගේම් ලෝකය අතාහර්ථය තමන්ට දැනවා දෙරනවා කියලා ඇත්වෙන විශ්වාසයය ප්‍රීති ජනකකාත්දක මනවෙයිද ප්‍රීති ජනකන්දකින් එගති ඒ වගේ ප්‍රතිපලයයක්ත් ප්‍රීති ජනන්තකම් සුදී සුදු කරම ැස්සන කුසල කරම. පින්වත්නී භාග්‍යතුන් වහන්සේ වදාලා පුන්නමං මේවා දැකලා අවබෝධ කරගෙන කියන්නේ කියලා භාගෙතුන් වහස දේශනා කළ ඒවගේම තුන්ගනි කාරනාව නේද පින්වත්න තුංගෙනනි කරනාව. මකදද කු සළු සුදු විපාක ඇති කරමවාඒ න්නේ යමකසි පුද්ගලය ඉන්නවා ඔය දෙකම කරනවා එමන්න නේද. මනුසයා පෞදත් කරනවා පෙනි කරනවා. උ දෙකම කරන මිනිස්සුන්න. සමහරඇත්ව ගොඩාක් පව් කරල ටිකක් පින් කරන සමරඇත්ව ගොඩා පින් කරල ටිකක් පව් කරනවා සමහර දෙකම සමසම කරනවා. කොම දෙකමයම් කිසි පුද්ජලය කරනවා අනන් පුද්ජල කක වෙන්න. ඒ ඒ කර්මෝල්ට අනුව ඒ ඒ විපාක විදිින්ට වෙනවා. එහම් මේ පුද්ලෝ කරම දායත කොට නැති පුද්ල විදිහට. සැදකු දෙක දැන් හිතන්නක මනුස පටිලා බහක කියන්න සැපතක්න ලෞකිකව එතන පින්ොද නිවනකී නර්ථේදියක සැපතක් නෙවෙයි නමු දුර්ලබ වූ මනුස්සලාභේ නැත්තං සුගතියක උපදිනයක කුසලවිපාකයක්න. පින්වත්න එතකොට එ ඒ තත්වයට පුද්ජිලේ පත්වෙන්නේම සංසාහරකු සලයක් නිසා. හැවයි මනුස්සේක ඉපදිලා මහා දුක්කතිනෑ නැත්ද ඒ අකුසල් නිසා. ැෙ කල එපදම අකුසල් නිසා අපිතම සුනකෙක්කල එප දෙන්නම අකුසල් නිසාන. හැම සනකය කර ඉපදිර ය අම්මල කියන්නේ. කොල්ලටටිය බල්ලට සලකනවා. දෙහෙම මිනිස්සුන්ෙන් පවා ඇ උපස්ථාන ලබමින් පුංචි අසනේපයක් හැදනත් මිනිස්සු ලවා බෙහෙත් කරවා ගනිමින් මිනිස්සුන්ගේ වැඩ ගනිමින් ඉ බල්ල නැදද. ඉන්න. එම් පින්වත්න මොකදදර. ප දුක්සාගත වඋනාට එයාට සැපසාගත අදදකම් විදිිට තියනවා එනගේ එමනෝ නිසාද කුසල් නිසාමීදිරිගත්ත හම මිදක මහම්ඹ පවත්න ඒවගේම තමයි මිදේශනාව කියනවා සුදු නොවන සුදු කලු නොවන කල්ලු සුදදුනවන කර්මසාවිපාක් පවත්න කුසල් පංදස්වෙන් නැති පවුරස්වෙන් නැති කතාවක්. පංවති මේ කියන හතරෙන කාරාව එසේ මෙසේ කාරණාවක් නෙවෙයි. පවත් එ කර්මරස් නොවන විදිහට මේ ලෝකයේ පරිහරණය කරන පුද්ලයෙු ගත් දැකීමක්. නොවන දිහට මේ ෝකේ පරිියරණය කරන ගැ කියත් දැීමක්. පින්වත්නී සුදුත් නොවන සුදුත් නොවන කලුත් නොවන. ඒ ප පින් නොවන පවදත් නොවන පින්සිද් වෙනින්න න පවුසිද්ධ වෙන්නන්නේ නෑ. ඒකට මෙන්න මේ තත්වයට පත්වනවා කියල කියන්නම සෝවානාදී. මාර්ග පලතත්වයක් පවත්න මඟ පල්ලාබේ උත්තමයන්ගේ මනෝභාවයන් විස්සර කරන්නේ. දැන් හිතන්නකෝ සාමාන්‍ය කාමාවචර ලෝකවල් ඉප දෙන්න සුදුසුකං ඇතිව කරම රැස්කර ගත්ත පුද්ලයෙන් මේ ධර්මය අධ්‍යනය කිරීම තුළින් ලබන ප්‍රීති ප්‍රෝදය ප්‍රතිඵලයක් ලෙස ප්‍රථමත් දොනය වගේ තත්වයන්න එක සම්බඳ වන. තුෘත අධ්‍යානය වගේ තත්ත්ය වට සම්බඳ වනම පංවත්නී සිතින් කයින් වචනෙන් ඒ ඇතුවති කුසල චේතනාව තමයි සංස්කාරවිදි රැස්්‍රන. පංවත්නී මඟ පල බනතුර ද්ලෙකුට සැතුකු දෙක මුරුමයි. මඟ පල ලබනතුරු පුද්ගලයකුට පුද්ලයකතින් කුසල්ලා කුසල් රැස්නවා. ම් කුසල් අකුසල රැස් නොවන විදිහයට. කන්වරස් නොවන විදිහට මේ පංචස්කන්දය පරිහරණය කිරීමට පුහුණුවීමේ ප්‍රතිඵලයක් ලෙස නැවතකර්ම රැ නොවන සත්තේ පුද්ලෙකුකි පත්වීමක් පිළිබඳව පින්වතුනි දමයි ගැනීම ක්. පිංමත්නී? ස්ෝවාන් සකුරුදදාගාමි අනාගාමි අරහත් සතර මාර්ග සතර පල. තත්ත්යන් ගත කරන අත්විඳින පුද්ගලයකු මේ කර්මරැස් නොවල විදිහට ලෝකයේ පරි අරණය කිරීමට දක්ෂ වෙනවා. එක ප්‍රතිඵලයක් ලෙස චතුරාර්ය සත්‍යයා බෝධයට පත්වෙනවා. එ අපි ඒකට කියනවා කම්මක් හය කියලා. කර්ම රැස්වෙන්නේ නෑ දැන් අපි කියන්නේෙ දැන් රහතන් වහන්සේලා දං දුන්නයි කියර රහතන් වහන්සේලාට උපක් සහහා කමරස් වවෙන්නේන ඒ ඒදානේ ආනිසංස දෙන ක්‍රමයක් නෑ ඒ ඒක සුදුකර්මයක් වුනත් එක ප්‍රතිඵලනෑ කොමත් කළුකර්මණනං ගහතන් වහන්සේලා තින් ඇ මඟ පලලාභේ උත්තමයක්ක අතින් කළුකර්ම රවෙන්නේ කළුකර්ම සිද්ධවෙෙනත්හ ඒ කියන අය හපත් කායවාග මනව හැසිරීම් ඒ උත්තමයෝගාව ද පිට වෙෙනන ඉතු හපත් ව සිතිවිිලිවලින් කයින් වචනෙන් සිතිින් ක්‍රියාකිරීම තුළ කර්ම රැස් වෙන නෑ. පංවත්ක ඉකිතාම හර බූතත්වයක් ලොවතුරා බුදුරු අපිට දේශනා කළේම ඒත් අත්වේ දක්වා අපේ හිත දියුණු කරගන්නටයි. ප කකාරණට කොයි විදිර පැදිි කරට පස්සේ. ට බට කියන්න උමනාව තිබුණ දැන් ඔය කර්මක්ෂය එක නැවත කරම ැස්න ඕන තත්වට ආවන වැ පෙරකරපු කර්ම භාග්‍යතුන් වහසට පලදුන්නේ. ඒ තත්වයට පත්වීමට පෙර රැස් කරපු කලුසුදු කර්ම අපි කියන්නේ සවල මහරත්තන් වහස රොච්චර ලැබුණ පෙර දඳන්නු නිසයි කියල අර සතකුට එම් පෙරකරපු කර්ම විපාකතියනවා. අපි කිය ලෝක හමුදුරන්ට රහත්තර ධනයම්ුුණනය කිය. පෙරකරපු කර්ම පාක තියෙනවා. අලුත්කර්ම රැස් නොවන විදිහට කටයුතු කරන නිසා උපතක් යලි සකස්වවෙන්න කිය උපතකට සුදුසු කර්ම රැස් වෙන්නේ උපතකට සුදුසුකර්ම රැස්වෙන්න නෑ අලි විපාක පිණිසාවශ්‍ය කරන කර්ම සිද්ධ වෙන්නේ නැක. එ විඤ්ඥානය ඇතිඒ වි්ඥානය තුළ ඇති කෙලෙස් රැස්න ස්වභාවෙන් නිදහස් වීම. ාන තුළ ඇතික ලෙස ඇසන ස්භාවයෙන් නිදහසීම කියන ඒ උතුම් තත්ත්ය පින්වත් මේ පැහැදිරි කරට පස්සේ. හ හරකාවගේ හැසිරච්ච කෞද කෝලිය පුත්‍රයා බුදුරන් වහන්සේට වදාලා ස්වාමේනී තාමැනවී තාමැන අද පටන් ම බෝහන්සේ සරණගිය උපාසකයක් ලෙසින් සලකන සේකවා කියලා වන්දනා කලා ඒගේ පිින් ත් මේ බල්ලක් හිට පු සේනය බුදුරජන් වහන්සේට ප්‍රකාශ කලායි ඉතා ඇන ස්වාාවන ඉතා මැලවි. මම ඔවහන්සේ සරණ යනවා. ධර්මය සරණ යනවා සංඝ්‍යා සරණ යනවා. මට පැවිදි දෙෙනසේක්වා උපසම්පදාව ලබාදන සේක්වා කියලා. අන්තිමට පින්මත්නී සේනිය පැවිදි වෙනවා. සේනය බුදුහාමුදුරු වදාල සේණිය මෙ වෙනත් ආගමිකේකින් මේ ශසනයේ පැවිදි උපසම්පද වෙනවා නං. හතර එයම්කිසි පරිවාස කාලයක් ගත කරන්න ඕන සතරක් කියයට පස්සේ ඒ වැඩ පිරිවෙලගෙන සතුරු වෙලා තමයි හාමුදුරුවරු ඔහුව භික්‍ෂු භාාවයට උප සම්පදවයට පත්කරන්න කියලා. ඒවුනාටතින් මම මේකෙද පුද්ගලයන්ගේ නානත්වය පුද්ල ස්භාව ඔබේ කුසල් ඉද්‍රී ධරමය දියුණුවෙලා න ත්වය පිඳව ම දන්නවා කියලත් දේශනා කළ. ඊඩ පස්සෙ මේ මනු සැකෙන ස්වාමීණී ඉතින් මේ ශාසනයේ පැවිදුප සම්පදා වෙලා මාස හතරක් පිළිවෙත් පුරාට පස්සේ මහන කරනවා නං ම හතර අවුදක්වුණත් පිවෙත් පුරන්නන් ස්වාමිලි ට පැවිද දෙෙනවා නංකිලකිව පේනේ දොත නන්. පින්හොත ඉවිදිරි ප්‍රකාශ කළ හම දැන් අපිට කලින් බුදුපයාන් වහන්සේ වදාලෙස් එනයට ඔබ ඉන්ද්‍රිය පුද්ජරනානත්තයේ හම දන්නවා කිය ඒක ඇනෙ දැන් සාමාන්‍ය කතාව පරිවාස කාලයයක් ඉන්ඩෝනි වනාට ප්‍රකාශයම තේරෙන හුට පරිවාස කාලකන්න ඕන නෑකය ඔහු ටවිදුප සම්පතාව ලබා ගත්ත බොහෝම කල් නොගිහින් බොහොම සුළු කාලකින් කමටහන් අදාළ කර්මස්සාහන්සී කරලා යම්කිසි පුද්ගලේකන් ගිහිජීවිතෙන් ශාසනට එන්න මොන අරමුණකින්ද ඒ අරමුණ ඔහුත් සාක්ෂාත් කර ගත්තා කියලම දේශනව සඳහගවා එකන මොකද මොකද පංවත්නය කියන්නේ. සේනෝ අරහතන් හෝසිීතිී සේනිය රහතන් වහන්සේ ලාතරින් කෙනෙක් බවට පත්වනා කියල දේශනාව සඳහන් වෙනවා. පින් මත්නී සේනිය මහ රහතන් වහන්සේ බවට පත්වනා කියලා. ඉතින් හිෙම් අපටහරි පැහැදිලීමේ දේශනා බානුව කර්ම රැසීම පිළිබඳව ලොකු කතාවක් බුදු දහමේ කර්මයක් පිළිබඳවර්මය පිළිඳව දක්පන එක්තරා පැතිකඩගේ ගැන්නීමක් මෙහි සඳහන් වෙනවා මේ උතුම් වූ කාරණාශ්‍රවණය කිරමු තුළින් ලැබුණු අවබෝධය ඔබගේ තිියුණු ප්‍රඥාවේ වර්ධනයවදෙසා. හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමෝ.